ඒය රාත්‍රදී මල්ෂ කුමාර්තුන්ග පොලිස් අත්තඩැංගොට පාත් වන ඒ සාමාන්‍ය වර්ධක් කරලා නෙමෙයි. ගංජ කියන මද්‍රවිය කිිලෝග්‍රෑම් දෙකක් ළඟ තියාගෙන. ඔශේෂම මේ මද්‍රවය කුෂ් කියන වර්ගයට අයත් මද්‍රව හැටියට තමයි පොලිස් මද්‍රවිය ඒක කියය හඳුන්වන්නේ. කුෂ් කියල කියන්නේ ගංජවලම ප්‍රබේදයක් විශේෂම ගංජ කියන අපි දන්න සාමානය අප පේවි. දිෙදා වෙනඳදොේ ගජවලත් විධ ප්‍රබේධයන්තියෙනවා. එමනතම් ගංජවල විධ ආකාරයේ වර්ගතියෙනවා. හුෂ්කල කෙල කියන්නේ විශේෂෙන්ම මල අධි ගංජවර්ගයක් හැටියයට තමයි ගංච ප්‍රේධයක් හැටියට තමයි මේ වෙළඳපොලේ මේවා ගණදුනු කරන බහුතරයක් හඳුන්වන්නේ. විශේෂම මල්ශකු මාර්තුංග කාලයක්ති සේ මත්‍රවි ජාවාරමට සම්බන්ධයි කියනක ප්‍රසිද්ධ වෙච් කාරණයක්. ඒවිතරක්න මේේ උපට මතකනං හරිින්තත් මේ චෝදනාවත් තිබුණ. හරිින් පහුගේ කාලේ පාර්මේන්තු ඇතුළේ ඉන්න මද්‍රව්‍ය පාවිච්චිරන මන්ත්‍රීවරු අතර නොම්බර එකේ කෙනෙක් කැටියට ප්‍රසිද්ධයට පාත්ව වුණ. ඉන් පාස්සේ මේක වහගන්න හරිින් විශාල උත්සාහයක් දරුවවා. කොහොමිතත් ඒරාත්‍රයේදී බොර්ලෙස්ගමදී මේ මර්ෂ කුමාර්තුංග කිිලෝග්‍රෑම් දෙක් සම් ගනත්තන් ගන්ජ ිලෝග්‍රෑම් දෙක් සමඟ අත්තඩංගොට පත්වෙච්චි වෙලාවෙේ මල්ශ බරගන්න ඉදිරිපත් වනේ වෙන කවුරුවත් නෙමේ හරින්. ඒරාත්‍රේදී තමන්ගෙම වානයකින් මල්ෂ මේ බොරලස්කමුව ප්‍රදේශය පහුකරගෙන යද්දේ මද්‍රව නාසක ඒකි එකට දුරකතන ඇමතුමක් ලැබුණා මල්ශකන ප්‍රසිද්ධ කාන්තා විසින් මද්‍රවය ප්‍රවාහනේදනවයි කියන කාරණය. හැබැයි පොලිස් දෙපර්තමේන්තුවට එවෙලාව පැහැදිලි වුණේ නෑ මේ ජීවන්ගේ දසිංගිත්ත මයි මේ වැඩේ කරන්නේ එහම නැත්තම් හරරිගේ හොරාභූතමයි මේ මද්‍රව අරගණයන්නේ කියන කාරණය. එනිසා පොලිත් මද්‍රව නාසක ඒකකය වහම ඇයව අත්තඩංගොට ගන්න අවච්ච කරන්න කටයුතු කරා. ඒ සඳහා ඔවුන් විශේෂ මෙහෙවු මධ්‍යත් කරා මේ ප්‍රදේශය තුලදී. ඉන් පස්සේ ඇය මද්‍රව සමඟ එන්දී ඇයව අත්තඩංගොට ගත්ත. ඇය පැමිණේ තමන්ගේම වාහනයක එකනේ. මල්ච මත්ත්‍රව්‍ය ප්‍රවාණය කරමින් හිටියේ ඇගේ වාහනේ වගේම දැනට හිළිවෙලා තියෙන කරුණු අනුව මල්ච සමග හරින්ගේ ආරක්ෂගෝ දෙදනෙක් ගමන් කරලා තියෙනවා. මොන් සියලුම් දෙනා සිවිල් විදියට තමයි සිල් ඇඳුමෙන් තමයි මේ මල්ශට මේ මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන ආරක්‍ෂාව ලබාීලා තියන්නේ. පෞ්ගේ කාලය පුරාම මල්සගේ අම්ම සම්බන්ධයෙන් විියුද්ධ විධ ප්‍රවෘද්ේ ගියා. විශෂම මල්සගේ අම්මා කුරුතුවත්ත තියෙන අම්ම අන්ඩි ගේ අමුතුම පාතාල ලෝකයක් ක්‍රන් කරන අම් අන්ඩි කෙනෙක් කෙළ හැමූම දැනගෙන හිටිය. වගේම මල්සගේ අම්ම. ඒක ඇන ජීවන්ගේ බඩ්ඩ පෞ්ගේ කාලය පුරාම අර්ජන සමඟ කොටු පයිනක් සිද්ධියලියට ආවා. කොහොමතත් අම්මයි දුවයි දෙන්නම මේ වැඩට හවුල් වෙලා තියෙනවා. පොලිස්යට පොලිස් අත්තනගොට පත්ුණු වහම. ශ මලීමම උත්හ කරලලා තියෙනවා මේ කුෂ් කියන මද්‍රවය තමන්ට අයිති නැහැ මේක කවුරහර වාහනට දාලා තියනවයි කියලා ඇඟ බේරගන්න. හැබැයි ඉන් පස්සේ පොලිස්සිය පෙන්නල දීලා තියෙනවා මේක සන්තකය තියන මල්ස සතුවයි ඒවිතරක් නෙමෙයි මල්ච මේක ප්‍රවාහ ගත්තු පුද්ගලයක්ත් ඔවුන් දන්නවයි කියන කාරණය. ඉන් පත්සේ මල්චට තේරලා තියෙනවා තමන් දැන් ඉන්නේ හත්පොලේගාගෙන බව. න් පාත්සේ මර්ශ අහල තියෙනවා තමුසල දන්නවද මං කවුදු කියන කාරණෙන්. මුලින් මෑ හඳුනල කියීලා තියෙන්නේ මගේ තාත්ත තමයි ජීවන් කියල්. හැබැයි ඒවලාවෙේ පොලිසිල් මද්‍රවිනාසකේ පුද්ගලියන්ට ජීවන් කියන කෞුදු කියනකක් පැහැදිලි වඋනත් දෙවෙනුව ඇ පැහැදිලි කරලා කියලා තියෙනවා මගේ තාත තමයි මෙච්චරගාන භාර්තියන මේ පුද්ගලයනතම් මගේ තාත්ත තමයි අහවල් නඩු බට්ටයි කියලා. ැයිකොට න් දේශපාල ලයක් ැති නිසා ඒක පොලිසිය ගනන්ගත්තනෑ. ඉන් පාසේ තමයි මංල්ශ කියලතින්නේ තමුසු දන්නවද මගේ බ්්‍රෝයි ෆෙන්න් තමයි හරිින් මම හරිට කෝල් එකක් තරන්න දෙන්නම් තමුසලා හරින් එක බේරගන්නවයි කියන කාරණි. මිට්‍රෝන අපි මීට කලුණුත්කිව්වා හරිින් කියල කියන්නේ තමන්ගේ කසාද ගෑන මේ වෙනකොට බදුල්ලෙ දාල ඇබෙල්ලා මල්ශත්ත එක්ක. හොරෙන් පවුල් කනැකේෙන. ඒ මනැත්තා අපේ වර්තමාන සංචාරක ඇමැතිතුමා. මේ වෙනකොට රනිල්ගේ තුන ශක්තිමත් කරන්න රනිල්ගේ තුළේ ල්ලලා හොංචිපදින මේ ලකන්න පාහරයට ඒ වෙලාවේ මේ මල්ශා දුරකතනෑමතුමක් ගත්තා. අරගෙන හරින්ට කිව්වා අනේ දාාලිම් මන්න මෙහෙමයි මාව කොලිසිෙන් හල්ලගෙන ඉන්නවා නාකුටිකකේවු මාවට මාංචුදන්නයි හදන්නේ පොඩ්ඩක්මුන්ට කතා කරන්නයි කියලා. එවෙෙලාබේ හරින් මල්ෂට කියලා තියනවා ඔහොමඉන්ට ඔත්තන මගේ උන් දෙන්නෙක් ඉන්නවානේ උන්ට පෝර්ණි එකක දෙන්නේ කියලා. ඒවෙෙලාවේ වහාම විශෂම හරිින් උපදැස්නීල තියෙනවා ආරක්ෂිකෝදන්නට උඹ පොඩ්ඩක් ඔක හොම නවත්ත ගනි මං උත්තන්ට ඉන්නම් කියලා. ඒබෙලාබේ පොලිස්කාරෝ දෙන්න කියල තියනවා නෑස උන් පෝණිකට ගුරු. ොල්ික්න්න එතකොට ෝක ශේප්පෙනයි කියලා. අන්න ඒබෙලාබේ හරින් කියල තියෙනවා යකෝහෙම කරන්නපා සමහරවෙලාට අපි කරන දේබල්ගෙන මාධ්‍යකාරයෝ බලන් ඉන්නවා මේක එල්ියට ගියොත් මට එල්ලියට බෑල යන්න හම්බෙන්න සරමකුත්තද ගන්න රෙද්දනතුවතමයි පාරයන්න වෙෙන්නේ ඒ ඉන්ද උඹල ක්ක පොඩ්ඩක් කොහොම නවත්ත ගනින් මං ොත්තැන්ට එන්නම් කියලා. මිට්ෝර්ණනි පිනාඩි දහයක් පහලක් ඇතුත හරිින් එතනටාව. හැවිල්ලා හරිින් සුපපුර්දවිදියට. අම්ම මතක් කරලා තමයි එතන හිටපු පොලිස් නනිලධාරින්ට කතා කරෙන්. අවසානයේදී පොලිස් නෙලධාරීින්ට නැට්ට පස්සේ ගාගෙන එතිරින් යන්න සිද්ධ වුණු බව තමයි, මේ වෙනකුට වාර්තා වෙන්නේ. අදාළ සිද්ධිය මේ වෙනකටත් ඒ ප්‍රදේශය හිටපුූ කීප දෙනෙක් තමන්ගේ ජංගම දුරකතනවල කෝඩ්රගෙන තිබ ුන් මුලල්ිම මේ හරින් කියෙන පුද්ගලය අඳුරගත්ත නෑ හැබයි කෑගහන විියන් තමයි මනිසු හරිින් කියෙල පැහැදුලු මඳනගත්ති. මොකද අපේ රටඉන්න සාමාන්‍ය මිනිසු තාමත් දන්නන්නේ නෑ හරිල්ලවගේ පරයොක් කොහොමද හම්බ කරන්න කියන කාරණේ. අපි මීට පෙරත්කිවවා හරි යහපාලන ආණඩෝ තිබ්බ කාලය හරිගේ තාත්තකයන පොලිට සල්ලිදීපු මිනිෙක් තමන්ගේ පොලි සල්ය හරිට හම්බ ැතුවන හම හරි තමගේ මැරොත්ත එකක ිහිල්ලේ මනි සුසගෙනාව එමිසු හන පහැරගෙන ගිය. හරිින්ට මේ පාතාල වැඩ කියන එච්චර අමාරු දෙයක් නෙමේ ඔබට මත්තකන ජාලජවර්ධනගේ පුත අට එක් අවස්ථාවකදී හරිනුත් එවගේම හරිින්ගේ හොර අම්ඹුවත් නැත්තම් මේ ජීවන්ගේ දූසිිත්තත්තෙකු තුළලා ප්‍රසිද්ධ මඩක් ගැහුව. මැතකඇති හොර ්ලු ෆිල්ම් කදදාල නැත්තැන්ගේ ෆිල්ම්ි කද්දාලා සමල් ලංගික ෆිල්ම්ි කදදාලා ජයලත් ජවර්ධයගේ පුතාට ඔවන් මඩ ගැහ්වා. හැබැයි අවසානයේද එලි වුනා මේ වීඩියක ඉන්දියෙන් නලුවගේ වීඩ එකක්න ජනජවර්දන්ගේ පුතාගේ මූනට සමාන වීඩිය එක අත්ත බයි හැබැ එක පට්ට පල් බොරුවක් හැබැයි මේ කරලා තියන වෙන කවුරුවත්නෙමයි ජීවනුගේ. දුවයි එක එන මල්ශයි එවගේම හරිනුයකුතු වෙලයි කියන කතාව. පොලිසේවෙලාේ හරනුත්ගේ ජීවන්ගේ අඹුව නැතන් දුවත් අත්තරං ගොඩ ගන්න උද්දත්තු උත්සා අය අවසාානයේදී දේශපාලන මැදිහත්වීම නිසා එලියට අයින් වනා. හැබේ ඔබ දකින්නට ඇති පස්සෙ දවසක හරිනුත් හරගේ මේ ජීවන්ගේ දුවත් සිංගිත් එක්ක විශාල ගැටුම කැතිවුුණා ලිංගිකසි දියස් සම්බන්ධි. මේ වන්නටත් මේ අදාළ වීඩියෝව අන්තර්ජාලයේ තියනවා. නේ නිසා මුුන්ග මේ සම්බන්ධය අලුත් දෙයක් නෙමෙයි. ැම ිය ක නිදිවාව ී යිතියක්තියෙන්වා අප ජීවිතුවලට බල පෑමක් වනව. ැබැයි ොඩ ගංජ ුර යන්න්න අපේ අහින්සක කොල් ෙක් ම පොලිස ෙනීල්ල අහින්සක කොල්ලගේ තපයියකටලා කൂඩුවට දීල දා නඩුකාර ඉස් රහට ලොක පියල් හද හ කට ද හක ඩයක් ග න. ඒක ගවන්න ැුණ සහයාතක මන් කරන නැ හි රේට න. හැබැයි මේගේ මල්ශාවගේ අම්මන්්ඩිලා, ප්‍රසිේද්ධයේ මේ වගේ මද්‍රවය ජාවාරම් කරද්දී උන්ට මේරටේ අපේ බදුසල්ලි ගවල පාවිච්චික දෙන ආරක්සිකුව හරිල්ල පාවිච්චි කරනව වනන් අපට ඒ ගැන මුන්ගෙන් බෙල්ලෙන් අල්ල ප්‍රශ්න කරන්න යිති්‍යයක් තියෙනවා. හරිල්ලට කිසි සේම අයිතියක් නෑ මේරටේ නීතිය පාලනයට අතගහලා මේ වගේ මද්‍රවය ජාවාරංකාරය ආරක් සාකරන් හරිට රෙද්ද උත්සල ගොඩයන්න. මේමගේ අම්මන්ඩිලට අයිතියක් තියනෙනවන. ඒ අම් බන්ඩි කැමතින හරි නොත් කැතින. හැයි ෙද්ද ස්සීම අපේ ජීවිතවලට ප්‍රශ්යක් න අපට මුන්ගේ බෙල්ලෙන් අල්ල හොල්ල මේක නවත් අන්න සිද්ධ වෙන. මිට් ෝරනි වෙනකොට පොලිස් මමාධ්යක කියනවා. මෙවැනි වැටලීමක් සිද්ධ වුණු බව තමන් නොදන්න බව ඕුන් කිසිසේම මාධගෙට කියන හෙමදයක් සිද්ධ වනු බ මේ වෙන කොට මුද්‍රි මාධ්‍ය ල තියනවා. प ිගत वेबसाइट් වල संඳහाන් වෙනවා පොलिස් माध्य प्रकाशका කියලා තියෙනවා එවැනි වැටලීමක් සිදු වුණු බව තමන් නොදන්නना බව සිදු නවनු බවने में නොදන්නना බව පොलिසියක් खොले बाहला खा ගහननाයි හදන්න මमिटर्नी අවसान වසේ विधायक वस्तादायक आधिक करන්න बाලේ තිनपिට එනිसा नीතියේ පාලने තහවුරු කිරීම में බලය තිन्यापිට එනිසා මේ खालख්‍රम ක්‍රमය වෙනස් करන්න පුළුවන්. ඒගැන ද्याක්मा कति सලස්मा कति सමාज्य देශ पाාල खांडෑ මක් सම गया අප ක ම බෙන් බ ම ය.